තෙරුවන් සරණයි මගේ දරුව හැමදෙනාටම පුංචි දරුවෙකුට අධ්‍යාපනය ලබා දෙනකොට දෙමව්පියන්ට පුංචි පුංචි ගැටලු මතුවෙනවා විශේෂයෙන්ම මූල්‍යමය අතින් දෙමව්පියන්ට ගැටලුකාරී තත්ත්වයක් වලට මූණ දෙන්නට සිද්ධ වෙනවා තමන් උපේන වැටුපට හරියන විදිහට දරුවට අධ්‍යාපනය ලබා දීමේ පුංචි පුංචි අඩුලු හුඩුකම් සිද්ධ වෙන බව දෙමව්පියන්ට දැනෙනවා මංගත මේ වීඩියෝ එකේදී කතා කරන්නේ අපි කොහොමද මේ වගේ පුංචි පුංචි අඳුනු හුඩුකම් හරි ගස්සගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ කියන කාරණය. දැන් අපි ගත්තොත් එහෙම පුංචිම දරුවන්ට අපි ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් පුංචිම දරුවන්ට පෑන් පැන්සල් මකන මේ වගේ පාට පෙට්ටි මේ වගේ දේවල් ගොඩක් ඕනේ වෙනවානේ. මේ පුංචිම වයසේ ඉන්න දරුවෝ ගැන මම මේ කතා කරන්නේ. එතකොට මේ වගේ දේවල් සපයනකොට දැන් මේ පුංචි දරුවන්ට තේරෙන්නේ නැහැ. තේරුමක් නැහැ. තමන්ගේ තියෙන දේවල් පරිස්සම් කරගන්න තේරෙන්නේ නැහැ. හරි ඉක්මනට හැමදේම සමහර විට අද අරන් දීපු ගම් බෝතලේ මොනවා හරි අතපසු වීමක් වෙලා හිට වෙනකොට මේක ඉවර වෙලා තියෙන්න පුළුවන්. මේක වට ගන්න පුළුවන් මොනවා හරි කරලා ඉක්ම නැති කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ පුංචි පුංචි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්නට පුළුවන්. මේ වගේ දේවල් වලට දෙමව්පියෝ විදියට කොහොමද හොඳ මේක තේරුම් අරගෙන හොඳ කලමනාකරණයකින් යුක්තව මූණ දෙන්නේ කියලා අපි මුලින්ම බලමු. දැන් දරුවන්ට සාමාන්‍යයෙන් ඕන වෙනවනේ කතුරක් ඕනේ, ගම් බෝතලයක් ඕනේ, ඊළඟට තව අවශ්‍ය වෙනවා දරුවන්ට පැන්සලක්, මකනයක්, ඊළඟට පාට පෙට්ටියක්, පාට පැන්සල් පෙට්ටිය මේ වගේ දේවල් ටිකක් ඕන වෙනවනේ. මේ දේවල් ටික අපිට හැමදාම දෙමව්පියන්ට වත්කමක් නැහැ. ගොඩාක් මේවයි භෞතිකව මිල වැඩි වෙලා තියෙන නිසා හැමතිස්සෙම මේ දේවල් දරුවන්ට ලබා දෙන්නට හැකියාවක් නැහැ. එතකොට මේ දේවල් කොහොමද අපි බොහොම සකසුරුවමට කලමනාකරණයකින් යුක්තව දරුවන්ට ලබා දෙන්නේ? අපිට පුළුවන් සාමාන්‍යයෙන් පැන්සලක් නම් ගොඩාක් දිග පැන්සලක් නේ තියෙන්නේ. මේක මම ඇත්තටම මම මගේ දුවට ජයෝට කරන දේවල් මම මේ කියන්නේ. මේ දිග පැන්සල දෙකට කපන්න. දෙකට කපලා එක පැන්සල් පැන්සලින් භාගයක් අරන් තියලා එක පැන්සලක් අපිට උල් කරලා දෙන්න පුළුවන්. එයාට ගොඩක් බරක් නැහැ. ඒ පැන්සල අර භාගෙට තියෙන කොට පැන්සල එයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ පැන්සල ලීලි වරුන් කරාට පස්සේ අර අනිත් පැන්සල අපිට දෙන්න පුළුවන්. මේක මෙහෙම කරන්ද අම්මලා විදියට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේක හරිම හොඳ පුරුද්ද. මගේ පුංචි කාලේ මමත් ඒ විදියට ලියලා තියෙනවා. මම පැන්සල පුංචිම පැන්සලටත් පොඩි ක්ලිප් එකක් ගහලා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක මම හරි කැමති. හැම දරුවෙක්ම ඒක පුංචි කාලේ ඉඳලා ඒ විදියට හුරු වෙන එක ඇත්තටම හොඳ දෙයක් පුතේ. එතකොට එයාට තේරෙනවා දැන් එයා ඇහුවොත් එහෙම අනිත් පන්ති අනිත් දරුවෝ අනිත් යාළුවෝ ලොකු පැන්සල් ගේනවා ඇයි අම්මේ මට මේම පැන්සල දුන්නේ කියලා දෙන්න ඕනේ. පුතේ මේක අපිට නාස්ති වෙන්නේ නැතුව මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම මේ පැන්සලක් ගන්න අම්මට අපච්චිට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. අපි මහන්සි වෙලා සල්ලි උපයලා තමයි වාට මේ වරන් දෙන්නේ. ඔයා මේවා හරිම සකසුරුවමට පාවිච්චි කරන්න ඕනේ කියන එක යාට කියලා දෙන්න පුළුවන්. ඊළඟට දැන් සාමාන්‍ය මකනයක් ගත්තොත් ලොකු මකනනේ තියෙන්නේ. ගොඩාක් අම්මලා මේ මකනෙම බබාට දෙනවා. සමහර විට ඒ බබා ඊළඟ දවසේ එනකොට ඕක නැති කරගෙන ඉන්න පුළුවන්. මේකට පිළියමක් විදිහට නෑ ඇත්තටම ජයෝට ලොකු මකනයක් ගත්තාම මම ඒක පුංචි සාමාන්‍යයෙන් අපේ නියපොත්තක පරතරයට පුංචි කෑල්ලක් කපලා තමයි යාට දෙන්නේ. ඒ මකන කෑල්ල යා පාවිච්චි කරනවා. චූටි මකන කෑල්ල එයාට පාවිච්චි කරන්න දෙනවා. අපිට පුළුවන් මේව කරන්න. ඒ මකන කෑල්ල හදිස්සියේ හරි දරුවක් ඇතින් නැති වුණොත් අපිට ඒකෙන් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ආයේ මකන කෑල්ල ලොකු මුදලක් දීලා අරන් දෙන්න ඕන වෙන්නේ නැහැ. ආයේ පුංචි මකන කෑල්ලක් කපලා එයාට දෙන්න පුළුවන්. සහ එයාව දැනුවත් කරන්නට ඕනේ දැන් ඔයා ලොකු මකන කෑල්ල නැති කරගත්තා නම් එහෙම අම්මට තව ලොමකන කෑල්ලක් අරන් දෙන්න වෙනවා. එතකොට කොච්චර මුදලක් වියදම් වෙනවද එහෙම කරන්නේ නැතුව වගකීමේ මේ දේවල් පාවිච්චි කරන්නට ඕනේ. ඒ වගේම මේවා ආරක්ෂා කරගන්න ඕනේ කියලා දරුවට ඒ පණිවිඩයක් දෙන ගමන් ඒක කියලා දෙන්න පුළුවන්.
ඊළඟට ඔය දැන් අපි පාට පෙට්ටියක් ගත්තොත් ඔය පාට පෙට්ටියේ ඉතුරු වෙන පුංචි පුංචි පාට කෑලි ටික වෙනම පෙට්ටියකට එකතු කරගන්න පුළුවන්. ඒකෙන් තමන්ට අවශ්‍ය කරන පාට ඉස්සර මටත් මම පුංචි කාලේ පාට තියෙන ටින් එකක් තිබුණා. ඒකේ තමයි අර පුංචි පාට කෑලි ඔක්කොම දාලා තියන්නේ. ඒ විදිහට අර පුංචි පුංචි පාට කෑලි වල පුංචි පාට කෑලි පවා අයින් කරන්නේ නැතුව ඒ ඔක්කොම එක පෙට්ටියකට දාලා ඒක තමන්ගේ වැඩ කටයුතු වලට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඊළඟට පාට පැන්සල් පෙට්ටිය නම් පාට පැන්සල් විදම පර්ස් එකකට හරි මොකට හරි දාලා ඒගොල්ලන්ට පාට පැන්සල් ටික දෙනවා. ඒක අන්තිමටම ඉවර කරාට පස්සේ තමයි ඊළඟට ආයේ තව පාට පැන්සල් පෙට්ටිය කරන් දෙන්නේ. එහෙම පොඩ්ඩක් දරුවන්ට නීති දාන්න ඕනේ. නීතියකුත් දාලා තමයි දරුවන්ට ඉල්ලන දේම අරන් දෙනවට වඩා දරුවන්ට දැනෙන්න ඕනේ මේ දේවල් වලට දෙමව්පියෝ හරිම මහන්සි වෙලා මේ දේවල් අරන් දෙන්නේ. එතකොට අපි මේව හරි බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ කියන එක පිළිබඳව දරුවන්ගේ හිතවලට දැනුම් දීම ලබා දෙමින් තමයි දරුවන්ට මේ දේවල් ලබා දෙන්න ඕනේ. එතකොට වගකීමක් තියෙන තමන්ගේ දෙමව්පියෝ ගැන ආදරෙන් තමන් හොඳට මේ අධ්‍යයන කටයුතු කරන්න ඕනේ කියලා හිතන කැපවෙන දරුවෙක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. මේ හැම වෙලාවෙම දරුවන්ට ආශිර්වාද කරමින් මේ දේවල් කරුණු පැහැදිලි කිරීම හරියට වටිනවා. එතකොට දැන් ওই ගම් බෝතලයක් ගත්තොත් එහෙම අපි තුමු අපි ගම් බෝතලයක් අරන් දුන්නා. මේක සමහර විට මොනවා හරි අතපසු වීමක් වෙලා මේක සම්පූර්ණයෙන් නාස්ති කරගත්තොත් ආයෙ අලුතින් එකක් අරන් දෙන්න ඕනේ. මේකට පිළියමක් විදිහට ඔගලන්ට කරන්න පුළුවන් පුතේ ලොකු ගම් බෝතලයක් ගෙනත් තියාගන්න. සාමාන්‍යයෙන් 350කට විතර තියෙන ලොකු ගම් බෝතලයක් ගෙනත් තියාගෙන පුංචි ගම් කුප්පියකට ටික 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 දාලා දෙන්න පුළුවන්. ඒ ටික අපි සාමාන්‍යයෙන් ටිකක් දාලා දෙනවා. බෝතල් මූඩියක ප්‍රමාණය දාලා දෙනවා. තමන්ගේ වැඩ කටයුතු ටික ඉවර කරාට පස්සේ ආයේ ගම් බෝතලේ දැන් ඉවර වෙලා නම් ආයේ තව චුට්ටක් ඒකට දානවා. අර සම්පූර්ණ ලොකු ප්‍රමාණයම මේ තාම ජීවිතේ හුරු වෙන දරුවෝ ජීවිතේ හුරු වෙන දරුවන්ට මේවා අපිට ගැටලුවක් වෙන්නේ නැතුව ඒකට දෙන්න ඕනේ දේවල් ටික අපිට ගැටලුවක් වෙන්නේ නැති විදියට ලබා දෙන්න අපි හැම වෙලාවෙම කටයුතු කරන්න ඕනේ. ඒත් අර විදියට ගම් ටිකක් දාලා දෙනවා. ඒක ඉවර වුණාම තායි අම්මගෙන් ඉල්ලුවාම ආයෙත් තව ටිකක් දාලා දෙන්න පුළුවන්. අන්න ඒ විදියට ඒක ලබා දෙන්න ඕනේ. ඊළඟට දරුවෝ හරි කැමති පුංචි දරුවෝ හරි කැමති ඔය බිත්ති වල ලියන්න එක එක දේවල් ලියන්න හරි කැමතියි නේද. ඉතින් මේකට ඔයගලන්ට පුළුවන් දැන් කඩදාසි ගොඩාක් කරන් දෙන්නවට වඩා ඉතින් මම කරන දේවල් මම ඔයගලන්ට කියන්නේ මම මේ විදිහට තමයි කටයුතු කරන්නේ. දැන් ඔයගලන්ගේ මේ පර්ස් එකේ තියෙන සමහර මේ බිල් තියෙනවා ඒවයි අනිත් පැත්තේ බබාලට ලියන්න පුළුවන්. ඔයගල දැකලත් ඇති ජයෝ එක එක කාඩ්ස් හදනවා. ඒ කාඩ්ස් හදන්න මම එයාට දෙන්නේ ගොඩාක් වෙලාවට ඒ බිල්. පුංචි බබාලන්ට ලස්සන පුංචි කාඩ්ස් හදන්න චිත්‍ර අඳින්න මේ වගේ කොළ දෙන්න පුළුවන්. එතකොට බොරුවට චිත්‍රපොත් නාස්ති වෙන්නේ නැහැ. අර විදිහ කොළ ටිකක් වෙනම එකතු කරලා තියන්න එයාට අවශ්‍ය වෙලාවට ඕන චිත්‍ර ඇඳලා ඒව ලස්සනට ඒව අගේ යන්න ඒවට ඒව ගොඩක් ලස්සනයි කියන්න ඒ විදිහට දෙන්න පුළුවන්. ඊළඟට දැන් ගොඩාක් දරුවන්ට ගොඩක් මුදල් වියදම් වෙන සහ මට හිතන දරුවන්ගේ නිර්මාණශීලීභාවයත් ඒකේ මොට වෙනවා කියලා අඩු වෙනවා කියලා මේ හැම සෙල්ලම් බඩුවම අරන් දෙන එක ඊට වඩා ලස්සනයි. දරුවන්ට සෙල්ලම් බඩු හදා ගන්න උදව් කරන්න. කියන්නේ ගොඩාක් සෙල්ලම් බඩු ලබා දෙන්න එපා. එයාට කොලයක් දීලා හරි එහෙම නැත්නම් වෙන මොනවා හරි පුංචි පුංචි ටින් ටිකක් දීලා ඒ වගේ දේවල් දීලා එයාට කියන්න සෙල්ලම් බඩුවක් හදා ගන්න කියලා. එතකොට එයා උත්සාහ කරනවා සෙල්ලම් බඩු හදන්න. දැන් මගේ පුංචි කාලේ මම හරියට සෙල්ලම් බඩු හදා ගන්න උත්සාහ කරා. ඒකම තමයි මම ටික ටික ලොකු වෙනකොට මම ඔයගලන්ට කියලා තේනවා මම පාඩම් කරපු මේසේ මම හදාගත්තේ එක. ඉතින් ලී කබඩ් දෙක පොත් කබඩ් දෙක කපලා මම හදාගත්තා. ඉතින් ඒ වගේ අපිට හදාගන්න ආදේශක පාවිච්චි කරලා ජීවිතේ ඉස්සරහට යන්න අපි දරුවෙකුට හුරු කරන එක එයාගේ ජීවිතයට ගොඩාක් වටින දෙයක්. ඉතින් ඒ විදිහට අපිට දරුවට මඟ පෙන්වන්න පුළුවන්. මේ වගේ පුංචි පුංචි දේවල් අපි දරුවට හුරු කරන්න ඕනේ පුංචි කාලේ ඉඳලම. හැම දෙයකටම දැන් මම එක අත්දැකීමක් මම මේ කියන්නේ. එක පුංචි දරුවෙක් මට සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී මාත් එක්කලා කතා කරපු එක දරුවෙක් මට කියපු දෙයක්. එක පුංචි දරුවෙක් බිම වැටුණොත් පැන්සල ආයේ ඒක ගන්නෙ නැහැ. එයාට අලුත් පැන්සලක් ඕනේ.
විදියට දරුව හුරු වෙලා තියෙන අම්මලා ඒවා 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 දරුවන්ට කියලා දීලා ආදරෙන් මඟ පෙන්වීම කරන්නේ නැති නිසා තමයි ඒ විදියේ නාස්ති කරන්නට දරුවන්ට හිත් වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් එහෙම ඒ දරුවටත් අපි කරන වරදක්. දරුවන්ට හිතෙනවා නම් එක හොඳ පැන්සලක් බිම වැටුණොත් මේක බෑ මම වෙන පැන්සලක් ගන්න ඕනි කියලා ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒව පුංචි කාලේ ඉඳලා හදන්න ඕනේ. මේ විදියට පුරුදු වෙච්ච දරුවෙක් අපි නිර්මාණය කරොත් ඒ දරුවන්ට නඩත්තු කරන්න ඒ දරුවන්ට අවශ්‍ය කරන දේවල් ටික ලබා දෙන්න අපිටත් චකිතයක් නැතුව අපේ හිතටත් සැනසීමේ ඒ දරුවව මෙහෙවන්නට අපිට පුළුවන්. ඒ වගේම ඒ දරුවටත් දැනෙනවා එයා හරිම ඉතුරු කරලා දැන් හිතන්න අපි අපේ ගෙදර අපි උයනකොට කියලා හිතන්න අපි හරිම පිරිමහගෙන සකසුරුවමට උයනකොට අපිට හරි සැනසීමක් දැනෙනවා නේද? මම නාස්ති කරන්නේ නැහැ මට සකසුරුවමට මේ දේවල් කරන්න පුළුවන් කියලා හැඟීමක් දැනෙනවා. අන්නේ හැඟීම දරුවට හැමතිස්සෙම හැදෙන විදියට දැනෙන විදියට ඒක කරන්න ඒක හරිය වටින දෙයක්. මම බලාපොරොත්තු වෙනවා දැන් ඉස්සරහට තව වීඩියෝ කීපයක්ම ලබා දෙන්න මේ දරුවෙක්ව හරිම සතුටින් සැනසීමෙන් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඒ වගේම මේ සමාජයට රටට වැඩදායී විදියට හැඟීම් සමුදායක් එක්ක දරුවෙක් නිර්මාණය කරන්න උගලන්ට මට උගලන්ව බල ගන්නන්න පුළුවන් හැම පැත්තෙම බල ගන්නන්නට මම වීඩියෝ කීපයක්ම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දරුවෙක්ම ඒ දේ නිවැරදිව ජීවිතයට එකතු කරගන්න තමන්ගේ පුංචි දරුවෝ ලස්සනට ඒ විදියට හැඩගස්වන්න කියලා මම බොහොම ආදරෙන් මතක් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද අපි ගාව තියෙන සම්පත් පාවිච්චි කරලා ගොඩාක් ඔය උපකාරක පන්ති වලට ඒ දේවල් වලට මුදල් වියදම් කරන්නේ නැතුව අපි ගාව තියෙන සම්පත් පාවිච්චි කරලා දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් දරුවන්ට මතක් කරන්නට ඕනේ මේ වෙනකොට මම හැම වෙලාවෙම දරුවන්ට කියනවා පුංචි දරුවන්ගේ මේ ධාරණ ශක්තිය සහ නිවැරදි තීරණ ගැනීමේ හැකියාව. නිවැරදි තීරණ කියලා කියන්නේ යම්කිසි දරුවෙක් හොඳ ප්‍රබල ශක්තිය සමග ගැවසෙනවා නම් එයා එයාගේ ජීවිතේ නිවැරදි තීරණ ගැනීමට පෙළඹෙනවා. මේ නිවැරදි තීරණ ගැනීමට සහ දරුවෙක්ගේ ධාරණ ශක්තිය වැඩි කරන්නට හරිම අර කැළඹිලි ස්වරූපයක් නැති හරිම ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතය හරි ලස්සනට මෙහෙවන දරුවෙක් නිර්මාණය කරන්නට ඌමනා වෙන ප්‍රබලම දේ තමයි ශක්තිය. ඉතින් මම දරුවන්ට මේ පිළිබඳව දැනුම් දීලා තියෙනවා දම්පලි ගෝල ශක්තිය මේකට පාවිච්චි කරන විදිය පිළිබඳව මම දරුවන්ට කියලා තියෙනවා. මොකද යම් දරුවෙක්ගේ මේ භාවමය විදියට නියුණු සැනසුණු ඒ භාවයකින් යුක්තව අධ්‍යාපන කටයුතු කරනකොට තමයි දරුවට ඒ දේවල් හොඳට මතක හිටින්නේ. දැන් මං ඇත්තටම පේජ් එකේ පළ කරේ නැහැ. ගොඩාක් දරුවෝ මේ දම්පලිඟු ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයට ගියපු ගොඩාක් දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලැබිලා තිබුණා. සමහර දරුවන්ගේ අම්මලක් කියලා එවලා තිබුණා මේ දම්පලිඟුව භාවිතා කරා දිනදා දින වැඩ ටික කරා කිසිම පන්තියකට යව්වේ නෑ මේ මුකුත් කරන්නේ නැතුව ඒගොල්ලන්ට හොඳ ප්‍රතිඵල ලැබුණා කියලා දරුවන්ට ආශිර්වාද කිරීමෙන් මන් දීලා තියෙන අභ්‍යාස සිදු කිරීමේ. හැබැයි මම මේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිබඳව සතුටු නැහැ. මොකද මම කැමති නැහැ දරුවු තරඟ කරනවාට. ඉතින් ඒක නිසා මම මේ කිසිම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත් දේවල් කිසිම දෙයක් පළ කිරීම සිදු කරේ නැහැ. ගොඩාක් මට ස්ක්‍රීන්ෂොට්ස් මගේ සහායිකා දරුවෝ එවලා තිබුණා සතුටු පණිවිඩවල. ඒ ඔක්කොම කියවුව නැත්තම් දැන් මගේ දරුවෝ හිතනවා ඒවා මං කියුවේ නෑ කියලා. ඒ දරුවෝ හැම දිනාටම මම ආශිර්වාද කරමින් ඒ සියල්ලම ලබා දෙලා තියෙනවා. 174 මේ විදිහට ගොඩක් ඉහළ ප්‍රතිඵල දරුවෝ ලබාගෙන තිබුණා. එකලංකේ එකලෝ තරඟයකට යන්නේ නැතුව හොඳ ධාරණ ශක්තියකින් යුක්තව ඒ කටයුතු කරලා තිබුණා. ඉතින් ගොඩාක් මගේ දරුවෝ දම්පලිඟු වල බලයට ස්තුතිවන්ත වෙලා තිබුණා. හැබැයි මම නැවත නැවත කියනවා මම මේ දරුවන්ව තරඟ කරන්න තරඟකාරී සිතුවිලි වල ඉන්නවට සතුටු නෑ. හැබැයි දරුවෝ හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නට ඕනේ මේ සමාජයේ පිළිබඳව සහ දරුවෝ මේ අපේ අධ්‍යාපන රටාවේ ගැටලු තිබුණා නිවැරදි හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම තුළින් දරුවන්ට ජීවිතේ යම්තාක්
දුරකට සැනසීම සතුට ලබා ගන්නට අධ්‍යාපනය තුළ ඒ නිවැරදි අධ්‍යාපනය ලබා ගැනීම තුළ අවකාශය ලැබෙනවා. අධ්‍යාපනයම විතරක් නෙමෙයි තමන් ගොඩාක් භාවමේ කරුණු ජීවිතයේ සතුට සැනසීමට උවමනා වෙනවා. ඉතින් අපි මේ දේවල් හරියට කලමනාකරණය කරගෙන දරුවෙක්ව ඊළඟ අධ්‍යයනයේදී කොහොමද බලගන්නවන්නේ කියන එක ගැන කතා කරමු. ඉතින් අවශ්‍ය දරුවන්ට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ආදර වැඩමුළුව ව්‍යවසායික බලාගාරයේ මේ සියලු වැඩමුළු පාඨමාලාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම අවශ්‍ය ඕනම දරුවෙකුට ආශිර්වාද පණිගු කඩලේ සාහිරු මැණික් ලබා ගන්න පුළුවන්. දම් පණිගු මේ සියල්ලම ලබා ගන්නට පුළුවන්. ඒ පිළිබඳව විස්තර ලබා ගන්න පුළුවන් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක, පේජ් එකේ ඉන්බොක්ස් පරිවිඩයක් කියලා ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඒ වගේම දරුවෙක්ගේ මනෝභාවය හරීම පිරිසිදුව හරීම සතුටින් පිරුණු මනෝභාවයක් තුළ දරුවෙක්ව තියන්නට හොඳ ප්‍රබල ශක්තිය තියෙන පරිසරයක් තුළ දරුවෝ බලගන්නට ඕන. මම ඒකටම තමයි මේ ආශිර්වාද කොළඳුම් කට්ටලය නිර්මාණය කළ තියෙන්නේ. මේ කොළඳුම් කට්ටලය හොඳින් තමන්ගේ නිවසේ බලගන්නකොට නිවසේ තියෙන ඍණ ශක්තිය ඉවත් වෙනවා. ගොඩාක් දෙමව්පියෝ මට කියලා එවලා තියෙනවා, දරුවෝ දැන් හරි කීකරුයි, වෙන්නට වඩා කියන දේ අහනවා. අර මොනා හරි ඔය සමහර දරුවෝ විවිධ ක්‍රීඩා කරන්න මේ අන්තර්ජාල ක්‍රීඩා කරන්න ඔය වගේ දේවල් වලට හරියට ආස වෙලා හිටපු දරුවෝ දැන් ඒ දේවල් වලින් මිදිලා හරි සතුටින් ලස්සනට ඉගෙන ගැනීමේ වැඩ කටයුතු කරනවා, දෙමව්පියන්ට උදව් වෙනවා, ඒගොල්ලන්ගේ ජීවිත හරිම ලස්සන ඵලදායි වෙලා තියෙනවා, මේ විදිහට වෙනස් වෙනවා කියලා. ඒකට හේතුව තමයි දරුවෝ ඉන්න පරිසරය ප්‍රබල ශක්තියෙන් බලගැන්වීම. ඒ අවශ්‍ය ඕනම දරුවෙකුට ආශිර්වාද කොළඳුම් කට්ටලේ ලබා ගන්න පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට ආශිර්වාද කොළඳුම් කට්ටලේ ඒ ප්‍රබලතාවය අත්දකින්නට පුළුවන්. ඒක ලබාගෙන ඉතින් අවශ්‍ය දරුවන්ට මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක, පේජ් එකට පණිවිඩයක් තිබුණා, ඒකත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවත් මෙහුම් පාඨමාලාවත් මම දරුවන්ට ලබා දීලා තියෙනවා. අවශ්‍ය දරුවන්ට ඒව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ පාඨමාලා තමන්ට ලංකාවේ හිටියත් පිටරට හිටියත් බොහොම සතුටින් බොහොම නිරවුල්ව අධ්‍යයනය කරන්නට හැකි විද විදිහට තමයි මම ඒව ලබා දීලා තියෙන්නේ. ඉතින් ඕනම දරුවෙකුට ඒ පාඨමාලා වලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙන බව මතක් කරන්නට ඕන. ඔය හැපදීටම දරුවෝ ඉන්න තෝන පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක, පේජ් එකට ඇවිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියලා ඒ අවශ්‍ය දේවල් මගේ සහායිකා දරුවන්ට දැනුම් දීලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද දරුවෙක්ට ගොඩාක්ම අඩු වියදමකින් උගන්වන්නේ කියලා. ඒ කියන්නේ අවශ්‍ය කරන සියලු දේ අපි කොහොමද හරියට අඩු වියදමකින් ලබා දෙන්නේ කියන එක පිළිබඳව තව ගැඹුරින් අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේදී. මේක වීඩියෝ සීරීස් එකක් වෙයි. හැබැයි දරුවන්ට මේක ගොඩාක් වැදගත් වෙයි. අපි හරි විදිහට මේ සමාජය නිර්මාණය කරන්නත් අපේ දරුවන් ඊළඟ පරපුර ශක්තිමත් කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. මේකෙදී ඒ දරුවන්ගේ භාවය වැඩි දියුණු කරන්නට අවශ්‍ය කරන භාවමය ප්‍රබලතාවන් ඇති කරන මන්ත්‍ර අභ්‍යාසත් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. නිවැරදිව මේ දේවල් ජීවිතයට එකතු කරගන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ හැම වීඩියෝ එකක්ම තව දරුවෝ අතරේ බෙදා හරින්න පුතේ. ඒක තමයි අත්‍යවශ්‍ය වෙන කාරණය. හැමෝගේම අතරේ මේ සියලු කරුණු බෙදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ මුළු සමාජය බලගන්නට ඔගොල්ලෝ එක වීඩියෝ එකක් එක පාරක්ෂයා කරන එක හරිය වැදගත් වෙනවා. ඒක නිසා අපි මේ විදිහට ප්‍රබල ශක්තියෙන් බලගන්වමින්මයි අපේ රට අපි නිවැරදි මාවතට යොමු කරන්නට ඕනේ. ඒකට හැම දරුවෙක්ගේම දායකත්වය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හැම දරුවෙක්ම තමන් දන්න දේවල් හැමෝටම කියලා දෙන මේ වීඩියෝ බලන්න අනිත් අයව යොමු කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම.